උපනාමකෝ පැහැදිලිවම නිදොස් කොට නිදහස් කරනවා කියලා මේ අපේ නාලිකා හරහා අපේ යූජට් හරහා තේර විකාශ වෙනවා. මන්ද කවුද කියන්නකො නම කියන්න බය නැතුව. රාම නායක මාත්‍යවරේ. ආ රන්ජන් කිව්වා ඒක. මම දැක්ක ඒක. කොහොමද මේ තීන්දුවක් ගැන කලින් කිව්වේ? ඒක නම් ඇත්තට මන් දන්නේ රන්ජන්ට කොහෙන් කොහෙන් හරි තොරතුරු එනවනේ. සමහරට ඇත්තට මමත් හිතුවේ මේ 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 නිදහසේ කියලා. ඒකට හේතුව තමයි අර පහුගිය කාලේ වෙච්ච දේවලුයි මොවුන් ප්ලෑන් කරපු විදිහ මේ මේ නිවුස් එක. ඒ කියන්නේ ඒක ජනතාව එළියට බහිනකොට සාමාන්‍ය ඕනම කෙනෙක් කියනවා මේ සැරේ නම් එළියට එයි නේද කියලා. මොකද ඒ තරම් ඒක ඔළුවට කාවැද්දුවා. ඒ මතයත් එක්ක සමහරට ඔහුට යම් යම් තොරතුරු වෙන්නේ නැති. අපිට වඩා ඇත්තටම ඔහුට සෝසස් තියෙනවා. ගොඩාක් තැන්වලින් ඔහුට තොරතුරු වෙනවා. එහෙමද? පැහැදිලිවම ඔහුට ඉන්නවනේ හොඳ කණ්ඩායමක් ඉන්න කොහෙන් කොහෙන් හරි තොරතුරු වෙනවා. මං හිතන්නේ ඉතින් අධිකරණයේ විනිසුරුතුමන්ලා එකයි මම කියන්නේ ඒගොල්ලන් ගොඩක් ස්වාධීන උගත් උදවිය. ඒගොල්ලන්ට විශේෂයෙන්ම ගොඩාක් මං හිතනවා මේ මේ අර හිරු එකෙන් නිවුස් එක ප්ලෑන් කරපු විදිහ මේකට සමහර බලපෑ වෙන්නත් පුළුවන් කියලා. මොකද මේ මේ ඇත්තටම නිකන් කල්පනා කරමන් තමුන් තීරණයක් දෙන්න කලින් මේ තීරණේ වෙන්නේ මේ විදිහට කියලා කියනකොට අධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා උගත් බුද්ධිමත් උදවිය. ඉතින් ඔවුන්ගේ තීරණය මේ ඔවුන් දෙනකන් ඉන්නේ නැතුව නිවුස් වල වුණත් අර විදිහට යනකොට ඒක ප්‍රශ්නයක්නේ. මම හිතන්නේ මෙහෙමයි ඔවුන් ඉතින් තීරණේ අනිවාර්යෙන් ඔවුන් ගන්නවනේ තීරණ. ඔවුන්ගේ තනි තීරණේ අරගෙන පස්සේනේ කට්ටිය එක්කහ වෙලා මේවා කරන්නේ. ඉතින් මං හිතන්නේ නෑ ඒ විදිහට කියලා. දැන් ඊට කලින් තිබ්බ නඩු තීන්දුවේදී ගරු විනිසුරු තුමියක් සහ තුමෙක් දෙන්නම එක තීරණේ හිටියා. එක විනිසුරු තුමෙක් විතරයි වෙනස් තීරණයකට ගියේ. ඒකත් ඒ හේතුව නිසාත් ගොඩක් අය හිතුවා අර බෙදුණු තීරණයක් හින්දා මේ තීරණෙත් ඒ විදිහට මේ වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ වෙයිතින් එකේ මොනේ නේ මම හිතන්නේ නිදොස් කොළ නිදහස් වෙනවා රියදුරු. ඔව් ආ මේ පොලිසියක් නනේ. ඔව් ඒ තොරතුරුද දන්නේ නැහැ ඊට. එහෙම දන්නෙත් නැහැ.